And now, live at 10:30. ආයුබෝවන් ලැබුවා වූ නත්තල සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවා. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සූදානම් live at 10:30 ආරම්භ කරන්න. මම මුදිත විජේසුන්දර. මම තිලිනි පෙරේරා. අදත් මුලින්ම සිරස්තල. උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතකට ස්ථාවර මිලක්. නත්තල වෙනුවෙන් සිරකරුවන් 500කට නිදහස. රටින් පලා ගොස් සිටින පාතාල නායක සුජි ඇල්ලීමට ජාත්‍යන්තර රතු නිවේදනයක්. රුසියාවෙන් ශ්‍රී ලංකාවට පණවා තිබූ තේ තහනම ඉවතට. නත්තලට සාමාන්‍යයෙන් තෑගි ලැබෙන්නේ පුංචි ළමයින්ට. හැබැයි ඔන්න මෙදා සැරේ වැඩිහිටියන්ටත් තෑග්ගක් ලැබිලා. ඒ අනුව එළඹෙන අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්ද තෙක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7කට ස්ථාවර මිලක් නියම කරලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7ක් සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා. ඒ සම්බා සහල්, නඩු සහල්, ලොකු ලුණු, සීනි, අල, සැමන්, පරිප්පු සහ හාල් මැස්සන් සඳහායි. ස්ථාවර මිල අනුව සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 71ක්, නඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 74ක්, ලොකු ලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 135ක් සහ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 100කට අලෙවි කළ යුතු වෙනවා. එමෙන්ම අල කිලෝග්‍රෑමයක් රුපියල් 139ක්, සැමන් ග්‍රෑම් 425ක් රුපියල් 127ක්, පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 124ක් සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 515ක්ද වෙනවා. මෙම භාණ්ඩ අදාළ මිල ගණන් යටතේ දිවයින පුරා සතුස අලවිසැල් වලින් සහ සුපිරි වෙළඳසැල් වලින්ද මිලදී ගත හැකි. මෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 7 සඳහා වන ස්ථාවර මිල ලබන වසරේ අප්‍රේල් මාස දක්වාම බල පැවැත්වෙනු ඇති. නියම කරන ලද මිලට වඩා වැඩි මිලට එම භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසනවා. එදා බෙත්ලෙහෙම් පුරේ පෑයූ තාරකාව සාමයේ කුමරුන්ගේ උපත සංකේතවත් කළා. ඒ සංකේතයෙන් ඇරඹී අසිරිමත් නත්තල අද ලොව පුරා ජනතාව සැමරුවා. මේ අසිරිමත් නත්තල වෙනුවෙන් අද රට පුරා සිදුවුණු දේ. ලොවට සාමයේ පණිවිඩය රැගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ නත්තල උදා වුණා. නත්තල් ප්‍රධාන දේවමෙහෙය අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ රාගම ශුද්ධ වූ පේදුරුතුමන්ගේ හා පාවුලුතුමන්ගේ දෙව්මැදිරේදී. නත්තල කියලා කියන්නේ ආගමික ඉතිහාසයේ සිදුවෙච්ච සුවිශාල විප්ලවයක්. කවදාක්වත් කොයිම ආකාරයකට සිදුවිය නොහැකි කියලා හිතපු දෙයක් වෙනස් වීම. එනම් සර්ව බලධාරී සදාකාලික දෙවි මහෝත්තමයාණන් වහන්සේ මිනිස්සෙක් වෙලා මේ තාවකාලිකත්වයේ තුලට සිර වී සිටින පාපයට ගොදුරු වෙන දුර්වල දිරාපත්ව යන මනුෂ්‍ය ස්වභාවය තුලට පැමිණියාය කියන එක. දිවයින පුරා කිතුණු බැතිමතුන් මහත් හරසරින් නත්තල සමරනු ලැබුවා. මේ අතර නත්තල නිමිත්තෙන් එලිමහන් සිරකඳුරු සහ බන්ධනාගාර 28ක රඳවා සිටි සිරකරුවන් 510 දෙනෙකුට අද නිදහස ලබා දුන්නා. තේකොළ අස්සට රිංගලා රුසියාවට ගියපු කුරුමිණි කීටයා කරපු හරිය මොකක්ද කියලා පසුගිය සතියේදී අපි දැක්කා. ඒ අනුවයි ලංකාවෙන් යවන තේකොළ වලට රුසියාව වැටබැන්දේ. අද ඒ සම්බන්ධයෙන් සතුටුදායක පුවතක් අපට ආරංචි වුණා. රුසියානු රජයේ ශ්‍රී ලංකාවට පණවා තිබූ තේ තහනම ඉවත් කර තිබෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුවේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත කණ්ඩායමක් සහ රුසියානු බලධාරීන් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි. පසුගියදා ශ්‍රී ලංකාව රුසියාවට අපනයනය කළ තේ අඩංගු ඇසුරුමක තිබී කප්‍රා බීටල් නැමැති කුරුමිණියෙකුගේ කීටයෙකු හමුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තේ ආනයනය රුසියානු රජයේ තාවකාලිකව තහනම් කළා. මේ තේ තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද රුසියානු ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණා. මාදුගඟේ සුන්දරත්වය පෙන්වන්න බෝට්ටු වලින් සංචාරකයන් අරගෙන යනවා. ඒත් මාදුගඟ තරම් බෝට්ටු පදවන්නන්ගේ ජීවිත සුන්දර නැහැ කියලා අද ඒ අය රටට ඇහෙන්න කිව්වා. සංචාරකෙන් රැගෙන යන බෝට්ටුවල ක්‍රියාකරුවන් පිරිසක් මෙලෙස අද විරෝධතාවයේ නිරත වුණේ මාදුගඟ බලපිටිය පාලම සහ දුම්රිය පාලම අසලින් අවහිර කරමින්. <Sess->
මේ හිතුවෙන් සංචාරයේ සඳහා පැමිණි පිරිස දැඩි අසීරුතාවයකට පත් වුණා. විරෝධතාකරුවන් පැවසුවේ මාදුගඟේ බෝට්ටුවකින් සංචාරයේ නිරත එක්වරක් සඳහා තමන්ට ලැබෙන මුදල ප්‍රමාණවත් නොවන බවයි. සංචාරක මග පෙන්වන්නේ එක් සංචාරයක් සඳහා රුපියල් 3000 සිට රුපියල් 25000 දක්වා මුදලක් අය කරන බවද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා. රුපියල් 20000 30000 40000 මේ ගමේ හැර එක දාලා ගයිඩ් මාත්‍ය සේරම 2000 අයිතිකාරයට දීලා ඉවරලා 37000 සාක්කුවලා යනවා. 50000කට දැම්මත් 48000 ගයිඩ් තරන් යනවා අපිට 2000 විතරයි. ඒකිනුත් අපට 150 විතරයි. 150 අද පස්සරුවේ බෝට්ටු හිමිකරුවන් සමග පැවති සාකච්ඡාවකදී බෝට්ටු ක්‍රියාකාරීන්ට රුපියල් 500ක් ගෙවීමට එකඟ වී තිබෙනවා. නත්තලේ සතුට වැඩිපුරම තියෙන්නේ පුංචි දරුවන්ට. පුංචි දරුවන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමින් අගමැතිතුමාත් අද පුංචි දරුවන් එක්ක එකතු වුණා. නත්තල් සතුට ළමා නිවාසවල සිටින කුඩා දරුදරියන් වෙනුවෙන්ද ලබා දීමේ අරමුණින් අගමැතිතුමා අද නුවරඑළියේ ළමා නිවාස දෙකකට ගියා. ඉන් එකක් උනේ නුවරඑළියේ ගැමුණු මාවතේ පිහිටි පේන්ට ළමා නිවාසයයි. එහිදී ළමා නිවාසයේ දරුදරියන්ගේ කැරොල් ගීත ප්‍රසංගයකටත් එක්ුණු අගමැතිතුමා අනතුරුව උන්ට තෑගි ලබා දුන්නා. එතුමා ළමා නිවාසයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණේ ඉන් අනතුරුවයි. පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය SOS ළමා ගම්මානයට ගොස් එහි සිටින 120කට අධික දරුදරියන්ටත් නත්තල් සතුට හිමිකර දෙමින් තෑගි ලබා දුන්නා. මෙහිදී එහි වෙසෙන දරුවෙකු සිතුවම් කළ අගමැතිතුමාගේ සිතුමක් එතුමන් වෙත පිරිනැමුවා. කොස්ගොඩ සුජී කියන්නේ දරුණු පාතාල නායකයෙක් කියලායි පොලිසිය කියන්නේ. ඒ තොරතුරු පිළිගත් ජාත්‍යන්තර පොලිසිය සුජී අල්ලන්න රතු නිවේදනයක් නිකුත් කරලා. දකුණේ ඝාතන සහ අපරාධවලට 33 හැවිරිදී ජගමුණි සුජීවද සොයිසා හෙවත් කොස්ගොඩ සුජීගේ ඍජුවම සම්බන්ධයන් ඇති බවට මෙවන විට අනාවරණය වී තිබෙනවා. කමරුපිටියේ මදුෂ් නැමැති පාතාල නායකයා දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධ මෙහෙවනු ලබන්නේ විදෙස් රටක සිට සුජී සමග එක්වයි. කොස්ගොඩ සුජී 2016 වර්ෂයේ දෙසැම්බර් 5 වනදා අම්බලන්ගොඩ මාදම්පේ ඉඩම්තොට ප්‍රදේශයේදී වෙඩි තබා එකම පවුලේ මව පියා සහ ඔහුගේ සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුයි. එමෙන්ම කරන්දිණියේ හිතහොඳ දොස්තර නම් වෛද්‍යවරයා ඝාතනය කිරීමට චෝදනා ලැබ සිටින්නේද කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන කරන්දිණියේ සුද්දායි. කණංකේ කුමාර් සහ පොඩිලැසි කොස්ගොඩ සුජීගේ තවත් ගෝලීන් දෙදෙනෙක්. ඔවුන් සුජීගේ විධානයන්ට අනුව මීටියාගොඩ පළතුරු වෙළෙන්දා ඝාතනය කරනවා. කොස්ගොඩ තාරක සහ ලුකුගේ ඝාතනවලටත් චෝදනා එල්ලවී ඇත්තේ සුජීටයි. ජගමුණි සුජීවද සොයිසා හෙවත් කොස්ගොඩ සුජී අත්තරංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය මේ වන විට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. පසුගිය මස මේ සැක්කාර පාතාල නායකයා පිළිබඳ බලපිටිය අධිකරණයට අධිචෝදනා ගොනු කරනවා. අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක් මත දකුණේ පාතාලයේ මැඩ පැවැත්වීම සඳහා කොස්ගොඩ සුජී නැමැත්තා අත්තරංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසියේ සහාය පතා ඇති බව වාර්තා වනවා. නෙළුම් කුළුණ කියලා කියන්නේ පහුගිය කාලය පුරාම වැඩිපුරම කතාබහට ලක්වුණු මාතෘකාවක් සහ නිර්මාණයක්. මේ සියලු දෙනාගේම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මේ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත වන්නට තවත් ඉතිරි වෙලා තිබෙන්නේ බොහොම පුංචි කාලයක්. ඊයේ රාත්‍රියේදී නත්තල් සැමරුම වෙනුවෙනුත් ආලෝකමත් වුණු මේ නෙළුම් කුළුණ ගැන වැඩිපුර තොරතුරු කියන්නට දැන් සජිත් රණසිංහ සූදානමින්. ඔමුදිත, ඇත්තටම ඉදිවෙමින් පවතින මේ නෙළුම් කුළුණ ගැන අපේ රටේ කොයි කවුරුත් දැන් ඉතාමත් හොඳින් දන්නවා. ඉදිවෙමින් පවතින මේ නෙළුම් කුළුණේ සමස්ත උස මීටර 350කට වැඩි. ඒ විතරක් නෙමෙයි, මෙය තට්ටු ගණනාවකින් සමන්විත වෙලා තිබෙනවා. ඒ සියල්ල අතරේ ඔබ මේ දකින නෙළුම් කුළුණේ ඉහළම කොටස සුවිශේෂී වූ ආකාරයකටයි නිර්මාණය වෙලා තිබෙන්නේ. මේ කොටස තුළ සාප්පු සවාරියන්න පුළුවන් අනගී ස්ථානයක් වගේම භෝජනාගාර, ඒ වගේම විනෝදාස්වාදයේ රැගෙන තවත් සුවිශේෂී ආකාරයේ අත්දැකීමක් එක්කයි මේ නිර්මාණය වෙලා තිබෙන්නේ. ආලෝකවත් වූ මේ කොටස ගැන බලන්න අපි අදෙහි චාරිකාවක නිරත වුණා. නෙළුම් කුළුණ කියන්නේ මෙරට ඉදිවන විශාලතම ගොඩනැගිල්ල. දැන් එහි ඉදිකිරීම පවතින්නේ අවසන් අධ්‍යයනයේ.
ඒ රාත්‍රියේ නත්තලත් එක්ක කොළඹ දිස්වුණු ඒ අපූර්ව දර්ශනය නොවේසේනම් නෙළුම් කුළුණෙහි අලංකාරවත් විදුලි බුබුලු දිස්වුණු ස්ථානය තමා දැන් මා රැඳී සිටින්නේ. ඉංජිනේරුවරුන් ප්‍රකාශ කරන ආකාරයට වර්ණ පහක්, ප්‍රධාන වර්ග තුනක් සහ ප්‍රධාන වර්ණ තුනක් සහ මිශ්‍රිත වර්ණ දෙකක් සහිතව වර්ණ පහක් මේ සඳහා භාවිතා කරලා තිබෙනවා. නත්තලත් සමග හැඩවුණු නෙළුම් කුළුණ ඊයේ රාත්‍රියේ දිස්වුණේ මේ විදිහටයි. මේ සුවිශේෂී නිර්මාණය ඉදිවන්නේ චීන ශ්‍රී ලංකා සහයෝගිතාවෙන් යුතුවයි. රුපියල් මිලියන 100කට වැඩි වියදමකින් ඉදිවන මේ අපූර්ව නිර්මාණයේ ඉදිකිරීම තවත් ටික දිනකින් සම්පූර්ණයෙන්ම නිමාවට පත්වනවා. පුංචි ඡන්දයට අදාළ තැපැල් ඡන්දයේ පවත්වන දිනය අද නියම වුණා. මැතිවරණ නිලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු සූදානම් කරද්දී සුපුරුදු පරිදි අපේක්ෂකයන්ට තිබුණේ තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ කටයුතු. පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ගැටුමක් හටගත්තා. අප වාර්තා කරු පැවසුවේ ප්‍රදේශයේ සැරසිලි කටයුත්තක් අතරතුර මේ ගැටුම හටගෙන ඇති බවයි. ගැටුමෙන් තුවාල් ලැබූ පුද්ගලෙක් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා. පොලිසිය පැවසුවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම 26ක් මේ වන විට වාර්තා වන බවයි. මැතිවරණ නීති උල්ලංඝනය වීම වැඩිපුරම අපි දකින්නේ නීතිරෝධී ප්‍රචාරණ කටයුතු ආශ්‍රිතව. මේ අපේක්ෂකෝ සැබෑ ලෙසම මහජන නියෝතයෝ නම් අපි විශ්වාස කරන්නේ ඔවුන්ට අමතර ප්‍රචාරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ග්‍රාමසේවක වසමත් දෙකක් තුනක් තමයි තමන්ගේ කොට්ටාසි බවට පත් වෙන්නේ. ඔවුන් සැබෑ මහජන නියෝතයෝ නම් ඔවුන් කවුද කියන එක පිළිබඳව නැවත නැවතත් ජනතාවට මතක් කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. මේ අතර පළාත් පාලන ආයතන 341ක් සඳහා වූ පළමු ඡන්ද විමසීම වන තැපැල් ඡන්ද ප්‍රකාශය ලබන ජනවාරි මාස 25 සහ 26 දෙදින තුලදී පැවැත්වෙනවා. ඒ සඳහා වූ තැපැල් ඡන්ද හිමි නාමලේඛන ජනවාරි මාස 8වෙනිදා සහතික කරන අතර එම ඡන්ද පත්‍රිකා තැපැලට යොමු කරන්නේ ජනවාරි 11 වනදායි. රාජකාරී කටයුතු හේතුවෙන් පොලිස් නිලධාරීන්ට සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනවාරි මාස 22 අවස්ථාව ලබා දී තිබෙනවා. මහමගදී හැකි සෑම අවස්ථාවකම අප පදික මාරුවක් භාවිතා කරනවා නම් අප ආරක්ෂිතයි. එසේ නොවුණු තැන අප අනාරක්ෂිතයි. මේ කදිම සාක්ෂියක්. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කඹුරුගොඩ ප්‍රදේශයේදී පෙරේදා උදෑසන කාන්තාවක් යතුරු පැදියක් ගැටීමෙන් මේ අනතුර සිදු වුණා. පසුව යතුරු පැදිය පාලනය කරගත නොහැකිව විදුලි කණුවකද ගැටුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව පානදුර මූලික රුහලට ඇතුළත් කෙරුණා. පදිකයන් ඉතා විමසිලිමත්ව පදික මාරුවකින් පාර මාරුවන් ලෙස අප ඔබට සිහිපත් කරන්නේ එමගින් මෙවැනි අනතුරු වළක්වා ගත හැකි බැවිනුයි. අට වසරට විතරක් ගිය මහ ඇමති කෙනෙක් ගැන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් කියනවා. ඒත් ඇත්තටම බැලුවම එයා අට වසරටවත් ගිහින් නැහැලු. ඒ කතාව දැනගන්නත් එක්ක අපි අදත් බලමු කියන කතා. කියන කතා. හිටියා මහ ඇමති කෙනෙක්. එතුමා ගිහිල්ලා තිබුණේ අටේ පන්තියට විතරයි. මම මේක විවේචනය කළා. එතකොට ඒ සභාවේ වයසක තාත්තා කෙනෙක් නැගිලා කිව්වා, "මන්ත්‍රීතුමා, ඔය බොරුව කියන්න එපා" කිව්වා. මං එතුමාට කිව්වා, "නෑ, එතුමාගේ අධ්‍යාපන සහතිකේ මගේ ෆයිල් එකේ තියෙනවා." එතකොට අර තාත්තා, "මම තමයි ඕකගේ ඉස්කෝලේ විදුහල්පති. ඕක අටට ගියේ නෑ. ඕක ගියේ දෙකට විතරයි" කියලා කිව්වා. එතකොට මට හම්බෙලා තියෙන්නේ පළාත් සභාවට දීපු හොර සහතිකේ. අපිට මොනෑමතිකම දුන්නා. අපි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කාලෙත් වැඩ කරපු අය. මොනෑමතිකම දුන්නා වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න. ආරෙන් ප්‍රනාන්දු මේ දවස්වල කියනවා යාගේ ඇමතිකම හොඳ නැහැ කියලා. ඇමතිකම හොඳ නැහැ වෙන ඇමතිකම දෙනවා කියලා අගමැතිතුමා. අගමැතිතුමා කොතන හරි කියලා දිනා ආරෙන් ප්‍රනාන්දු ඇමතිකම දෙනවා කියලා. කොහෙවත් කියලා නැහැ. යා කීව කියනවා. ආරෙන් ප්‍රනාන්දුට පිස්සු. මහ ඇමති කියනවලු එයා මහ ඇමති නිසා නගර සභා ප්‍රාදේශීය සභා එයාගේ අතට නෝදකින් මෝඩයා. මේ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නියඬියාව නියඬ කාලේ මේකෙන් පස්සේ ඉවරයි කියන කතරවදේ මම වෙනි හොඳට මතක තියාගන්න. එහෙම නොකිය ඒගොල්ල වෙන මොනවා කියන්නද? විශේෂම කරුණ තමයි මේ ආණ්ඩුව පන්නා දැමීම මේ රටේ තියෙන හදිස්සිම කරුණ බව. ඒ නිසායි ඒ අපේ ප්‍රධාන තේමාව කරගෙන තිබෙන්නේ. අද මේ ආණ්ඩුවට විරුද්ධව තිබෙන එකම විපක්ෂ බලවේගය අපි ඒකාබද්ධ විපක්ෂයයි. මං අහගෙන ඉහ එක්කෙනෙක් කියනවා, "ආ මේක ප්‍රාදේශ සභා ඡන්දයක් නෙමෙයි. මේ ජනමත විචාරණයක්." පට්ටපල් බොරුනේ. ජනමත විචාරයක් නම් එන්න ඕනේ කලගෙඩියයි ලාම්පුවයි. මේ කලගෙඩියක් තියෙනවද? මේකේ ලාම්පුවක් තියෙනවද? නැහැ.
මීගමුව පැත්තේ ඉන්න කාගෙත් නත්තල් කාලෙට අතේ මිටේ මුදල් ගැවසෙනවා. හැබැයි ඔබ මොහොතකටවත් සිතුවාද ඔබේ අතේ තිබෙන නෝට්ටු වලින් සමහරක් හොර නෝට්ටුවක් වීමේ සම්භාවිතාවක් තියෙනවා කියලා? ඔබ මීගමුව පැත්තේ කෙනෙක් නම් මේ පුවත ඔබට හොඟක්ම වැදගත් වේවි. මීගමුව නගරයේදී පුද්ගලිකු සතුව තිබී මේ ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත්තා. මේ නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් බව කියන යන්ත්‍රය සොයාගැනුනේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ තොරතුරු අනුවයි. මීට අමතරව නෝට්ටු මුද්‍රණයට භාවිත කළ වර්ණක ඇතුළු ද්‍රව්‍ය කිහිපයක්ද පොලිස් භාරයට ගෙනුණා. 35 සැක්කරු මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු මේ නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරම කරගෙන ගොස් තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේ කුලි නිවසක සිටයි. සැකකරු අද පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පොලිසිය පැවසුවේ සැකකරු මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු ජනතාව අතට පත් කර ඇති බවයි. එම නිසා මීගමුව අවට ජනතාව මුදල් නෝට්ටු භාවිතයේදී විමසිලිමත් වන ලෙස පොලිසිය ඉල්ලීමක් කරනවා. චෛත්‍ය මුදුනටම පය තිබ්බ පෞකාරකමක තරම. ඒ ගැන තොරතුරු දකිමු මේ විරාමයෙන් අනතුරුව. චෛත්‍යයක් කියලා කියන්නේ බෞද්ධයින් කවුරුත් සැදැහැ සිතින් වන්දනාමාන කරන විහාරාංගයක්. එහෙව් චෛත්‍යයක මුදුනට නැගලා එහි චූඩා මාණික්‍ය ගලවාගෙන යන්නට තරම් කාට හරි සිද්ධෙනවා නම් ඔවුන්ගේ සිත් කෙතරම් දූෂිතද? එවන් තරුණයින් දෙදෙනෙකු පිළිබඳව මහනුවරින් වාර්තා වනවා. මහනුවර මුලසන පොලිස් බල ප්‍රදේශයට ඇත් දුඩම්බල කුඩා රන්වත්ත මාවතේ පිහිටි ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ චෛත්‍යයේ පළඳවා තිබූ චුඩාමාණික්ය කිසම් පිරිසක් සොරකම් කර තිබෙනවා. විහාරවාසී පූජ්‍ය නියංගොඩ මංගල හිමියන් පැවසුවේ පසුගිය බදාදා සොරකම සිදු කර ඇති බවයි. විහාරස්ථානයට පැමිණි තරුණයන් දෙදෙනෙකු චෛත්‍යයට නැග චුඩාමාණික්ය සොරකම් කරන ආකාරය විහාරස්ථානයේ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්. මේ සොරකමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. ඉතින් මේ ප්‍රදේශයේ 20ක් විතර චූඩාමාණික්‍ය මේ වෙනකොටත් හොරු කඩලා තියෙනවා. නමුත් කිසිම සාක්ෂියක් නැහැ. අපේ විහාරස්ථානයේ මේ කැමරා දර්ශන විතර එකම සාක්ෂියක් තියෙනවා. දුම්රිය මාර්ගයක් අසල මලසිරුරක් තියෙනකොට කාට වුණත් මුලින්ම හිතෙන්නේ සියදිවි විනාශා ගැනීමක් හරි අනතුරක් හරි කියලා. බණ්ඩාරවිල පැත්තේ දුම්රිය මාර්ගයක් අසලෙනුත් මලසිරුරක් හමු වෙලා ඒ මරණයේ අභිරහසයි දැන් පොලිසියෙන් හොයන්නේ. බණ්ඩාරවිල ඔත්තේ කඩේ ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ අසල තිබී අද පෙරවරුවේ මලසිරුරක් හමු වුණා. ඒ ප්‍රදේශවාසීකු බණ්ඩාරවිල පොලිසියට කළ දැනුම් දීමක් අනුවයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මේ පුද්ගලයා හාලියල ගල උඩ ප්‍රදේශයේ පදිංචි 36 වැනි පුද්ගලයෙකු බවයි. බණ්ඩාරවිල පොලිසිය පැවසුවේ මලසිරුරේ කැපුම් තුවාල කිහිපයක්ද දක්නට ලැබෙන බැවින් මේ ඝාතනයක්ද යන්න සැක මතුව ඇති බවයි. එමෙන්ම ඔහු දුම්රිය ගමන් කරමින් සිටියේදී දුම්රියෙන් වැටී මියගොස් ඇති බවටද පොලිසියේ සැක මතුව තිබෙනවා. එම නිසා මේ ඝාතනයක්ද නොයසේනම් අනතුරක්ද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීම සඳහා බණ්ඩාරවිල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අම්මා කෙනෙක් තමන්ගේ පුංචි දියණියත් එක්ක මහපාරේ ඉද්දී කුමකට නම් සැක කරන්නද? නමුත් පොලිසියේ සියුම් ඇස යොමුනේ මේ අම්මගේ අතේ තිබුණු අත්බෑගයට. අපි බලමු මේ අත්බෑගයේ තිබිලා හොයාගත්තේ මොනවද කියලා. තනමල්විල සිට වැලිමඩ නුගතලාව ප්‍රදේශය දක්වා බස් රථයකින් මද්‍රව්‍ය ප්‍රවාහනය කළ කාන්තාවක් අද අත්අඩංගුවට ගත්තා. ඒ ඇය සිය අවුරුදු 3ක දියණිය සමග බණ්ඩාරවිල ප්‍රධාන බස් නැවතුම්පලේ සිටියදී අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී කාන්තාවගේ අත්බෑගය තුල සූක්ෂම ලෙස අසුරා තිබූ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බහරයට ගත්තා. පොලිසිය පැවසුවේ මීට පෙර මේ කාන්තාව සහ ඇගේ සැමියා මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන දඬුවම් ලැබූ අය බවයි. යතුරුපැදි අනතුරු වලින් වැඩිපුරම අහිමි වෙන්නේ තරුණ ජීවිත.
පාලනය කරගත නොහැකි වේගය නිසා යතුරු පැදියකින් ගිය 18 හැවිරිදි තරුණයන් දෙන්නෙකුට ඊයේත් ජීවිත අහිමි වුණා. ගණිමුල කුසින්න අමුණුගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ කොළඹ මහනුවර මාර්ගයේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් බස් රථයක ගැටි මේ අනතුර සිදු වුණා. අනුතරින් යතුරු පැදිකරු හා එහි ගමන්ගත් තවත් තරුණයෙකු මේ ගියා. ඔවුන් 18 වරුදු වී පසු තරුණෙන් දෙදෙනෙක්. පොලිසිය පැවසුවේ යතුරු පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව මේ අනතුර සිදු ඇති බවයි. පාලනය කරගත හැකි වේගයකින් රිදාවනය කරන ලෙස අප රියදුරන්ට නැවතත් සිහිපත් කරන්නේ මෙවැනි අනතුරු වළක්වා ගැනීම සඳහායි. දකුණු පළාත තුළ සිදු කෙරෙන පාතාල මර්ධන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ඒ හා සම්බන්ධ පුවත් දිනපතාම අලුත් වෙනවා. අද දවසේදීත් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනි අවියක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ අලුත්වල සහ අපේගම ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලින් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත්තා. මේ ගිනි අවිය සොයාගැනුණේ ඔවුන්ගෙන් ලද තොරතුරු මත අම්බලන්ගොඩ පාසල් මාවතේ සංගවා තිබියදී. සැකකරුවන් දෙදෙනා 34 සහ 36 හැවිරිදි පුද්ගලින් දෙදෙනෙක්. සැකකරුවන් දෙදෙනා මේ අවිය යොදාගෙන කිසියම් අපරාධයක් කර ඇද්දැයි යන්න පිළිබඳ සැවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ගිරිතලේ පැත්තේ ප්‍රදේශවාසීන් පිරිසක් අද ගිරිතලේ රක්ෂිතයට ගිහින් එතනදී ඒ අයට දැක ගන්න ලැබුණු දේ ගැනයි මේ. පොළොන්නරුවේ ගිරිතලේ රක්ෂිතයේ තිබී ඇටසැකිලි කොටස් කිහිපයක් අද සොයාගත්තා. ගිරිතලේ පරණගම ගම්වාසීන් පිරිසක් අද උදෑසන දර කෙඩීම සඳහා රක්ෂිතයට ගිය අවස්ථාවේදී අදාළ ඇටසැකිලි කොටස් දැක තිබෙනවා. සිද්ධි උසානියට පැමිණි බකමූණ වැඩබලන මහේස්ත්‍රාත් සුසන්ත කරුණාතිලක මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. මින්නේරිය පොලිසිය පැවසුවේ අදාළ මලසිරුර පිලිස්සී ඇති බවට සැක් කරන බවයි. පිලිපීනය කැළඹූ තෙම්බින් ඊළඟට යන තැන. ලෝකයේ දෙස අවධානය යොමු කරමු මේ විරාමයෙන් අනතුරුව. පිලිපීනයෙන් වියට්නාමයට යන තෙම්බින්. දකුණු දිග පිලිපීනයේ මින්දනාව් දූපතට බලපෑ ටෙම්බින් සුළුකුණාටුව මේ වන විට වියට්නාමේ දකුණු දිග වෙරළසන්න ප්‍රදේශයට ඇතුළු වී තිබෙනවා. වියට්නාමේ ආපදා වැළැක්වීමේ කමිටුව ප්‍රකාශ කළේ සුළුකුණාටුව බලපෑ හැකි වෙරළසන්න පහත් බිම් ප්‍රදේශවල 10,00,000 ආසන්න පිරිසක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම සුළුකුණාටුවෙන් බලපෑ හැකි තවත් ප්‍රාන්ත සහ නගරවල ජීවත්වන්නන්ද ඉවත් කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙම්බින් සුළුකුණාටුවේ බලපෑම මුළුමනින්ම දකුණු දිග පිලිපීනෙන් පහව ගොස් නැති බවයි. මේ හේතුවෙන් තවදුරටත් එම ප්‍රදේශවල ජල ගැලීම් සහ නායෑම් සිදුවිය හැකි බවටත් ආපදා කමිටුව අනතුරු අඟවනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූවන් සොයා තවදුරටත් මුදා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම්වල නිරතව සිටින බවයි. ටෙම්බින් සුළුකුණාටුව හේතුවෙන් මේ වන විට දකුණු දිග පිලිපීනයේ 200කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. තවත් 100 ගණනක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. ටෙම්බින් සුළුකුණාටුවෙන් දකුණු දිග පිලිපීනයේ පුද්ගලයන් 75,000ක් පමණ අවතැන් වී සිටිනවා. ශ්‍රී ලංකා ඉන්දියා 3 සහ අවසන් 20-20 තරගය කඩුලු 5කින් ජය ගැනීමට ඉන්දියාව ඊයේ සමත් වුණා. ඒ අනුව ඔවුන් 20-20 තරගාවලිය ජයගත්තේ තරඟ 3.0 වශයෙන්. තරඟයේ පැවැත්වුනේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව මේ වසරේ සහභාගී වූ අවසන් ජාත්‍යන්තර තරඟයේ කාසියවාසී දිනාගත් ඉන්දියා නායක රෝහිත් ශර්මා පළමු පන්දුව රැකීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 135ක්, අසේල ගුණරත්න ලකුණු 36ක් සහ දසුන් චානක නොදවී ලකුණු 29ක් රැස් කළා. පන්දුවේ මිදී ජයදේව් උනාකත් සහ හර්දික් පාණ්ඩියා කඩලු 2 බැගින් බිඳ හෙළුවා. පිළිතුරින්ම ආරම්භ කළේ රෝහිත් ශර්මා සමගින් ලෝකේෂ් රාහුල්. රාහුල් ලකුණු 4කට දැවී යද්දී රෝහිත් ශර්මා ලකුණු 27ක් රැස් කළා. ශ්‍රේයස් අයර් ලකුණු 30කට දැවී ගියේ අකිල ධනංජයගේ සුපිරි පන්දු රැකීම හමුවේ. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 4කට සහ මනිෂ් පාණ්ඩේ ලකුණු 30කට දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ යළි තරඟයේ ජයග්‍රහණයේ දෙපිලටම විවෘත කරමින්. ඉන්දියා කණ්ඩායමට පන්දු 7කදී ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍යව තිබූ මොහොතේ නුවන් ප්‍රදීප්ගේ යෝකර් පන්දු වැරදී ගියේ මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ බලාපොරොත්තුවද බොඳ කරමින්.
ඉන්දියාව පන්දු අර්ධානවේ පන්දු දෙකකදී කල්ලු පහක් දැවි ලකුණු 139ක් ලබා තරඟේ ජයගත්තා. දිනේෂ් කාර්තික් නොදවි ලකුණු 18ක් සහ මහේන්ද්‍ර සිංහ ධෝනි නොදවි ලකුණු 16ක් රැස් කළා. දුෂ්මන්ත චමීර සහ දශුන් චානක අතර කඩුලු දෙක බැගින් බෙදී ගියා. තරඟේ සහ තරඟාවලී වීරයා යන සම්මාන ද්විත්වයම හිමි වුණේ ජයද උනාකට්ට. ශ්‍රී ලංකාව අඛණ්ඩව මුහුණ දුන් 8 වෙනි 20 20 තරඟ පරාජය මේ වන අතර මේ වසරේදී ශ්‍රී ලංකාව සහභාගී වූ 20 20 තරඟ 15 වෙනි ජයගත්තේ තරඟ 5ක් පමණයි. ඉන්දියාව තරඟ 3කින් සමන්විත 20 20 තරඟාවලිය තරඟ 3ට බිඳුවක් ලෙස ජයගත්තා. ඒ පුවතත් සමගින් අදට අප live at 10:30 තුලින් සමුගන්නවා. යලි හමුවේම හෙට උදෑසන අද දවසින් ඔබට සුබ රාත්‍රියක්.